අයිබුවන් සුබු උදෑසනක් සිළුමු දෙනාටම ජාතික විවසාය සංවර්ධන අධිකාරිය සහ කර්මාන්ත අමාත්‍යංශයේ එක්ව ඉදිරිපත් කරන ලද මේඩ් ඉන් ශ්‍රී ලංකා සංකල්පයේ තවත් අධිරක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ මාධ්‍ය හමු ගරු විමල් වීරවංශ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නේ ඇතරම ඔබ දන්නවා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ගරු අමාත්‍යතුමාගේ සංකල්පය අපි ගිය මාසේ 3 වෙනිදා ආරම්භ කරා ඉතින් ඒකේ දෙවනි අදියර නැත්නම් ඒකේ තවත් කොටසක් තමයි අපි ඒ ගැන දැනුවත් කිරීමට සඳහා තමයි මේ මාධ්‍ය හමුව ආරම්භ කරේ ඉතින් මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සංකල්පේ ප්‍රධාන අරමුණ වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට වෙළඳපොළ අවස්ථා උදා කර දීම නැත්නම් වෙළඳපොළ නව අවස්ථා උදා කර දීම තමයි මොකද අපි විශ්වාස කරනවා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සහ කොවිඩ් වසංගතයත් එක්ක ඒ ව්‍යාපාර වලට දැඩි අසීරුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වුණා. ඉතින් මම හිතනවා මේඩ් ඉන් ශ්‍රී ලංකා සංකල්පයේ එක අදියරක් ගැන අපි පැහැදිලි කරා. ඒ තමයි අපි මේ සන්නාමය බාණ්ඩ වලට ලබා දීම ඒත් එක්කම ඒ දේශ නිෂ්පාදකයන් හඳුනා ගැනීමේ හැකියාවක් අපේ ජනතාවට තියෙනවා. ඒත් එක්කම මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් ෆෙයර් 2020 නැත්තම් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය මේකේ ප්‍රධාන අරමුණ අපි කිව්වා වගේ වෙළඳපොළ අවස්ථාව ලබා දීම. හැබැයි වෙනදා වෙනදා සාම්ප්‍රදායික වෙළඳ ප්‍රදර්ශනයකින් මේක වෙනස් වෙන්නේ කොහොමද? නැත්තම් ඇයි කර්මාන්ත අමාත්‍යංශය මේ විදිහ දෙයකට මැදිහත් වුණේ කියන කෙටි හැඳින්වීමක් මම කරන්නම්. ඒ තමයි පළවෙනි දේ තමයි බොහෝ වෙළඳ ප්‍රදර්ශනවල ප්‍රධාන අරමුණ වෙන්නේ ව්‍යාපාරිකයා අවසාන පාරිභෝගිකයාට බාණ්ඩ හා සේවා අලෙවි කිරීම. හැබැයි අපි මෙතනදී අපේ අවධානය වැඩිපුර යොමු කරලා තියෙනවා අපි ගොඩාක් බිස්නස් ටු බිස්නස් නැත්නම් ව්‍යාපාරිකය තවත් ව්‍යාපාරවලට තමන්ගේ බාණ්ඩ හා සේවා හඳුන්වා දීම මේ අවස්ථාවේ සිදු වෙනවා. මම හිතන්නේ වෙළඳ කොටි 65කින් සමන්විතයි මේ වෙළඳ ප්‍රදර්ශන. මේක 13-14 දිනයන්නේ මේ මාර්ගය තමයි ආරම්භ කරන්නේ. මේක සෞභාග්‍ය දැක්මට සමගාමීව ඒකේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම කියන කොටසේ වගකීම ඉෂ්ට කිරීමක් විදිහට තමයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරී මේක කරන්නේ. ඉතින් 13-14 වෙනි දින මේ උදේ 10 සිට රාත්‍රී 8 දක්වා මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය මේක සියලුම දේශීය නිෂ්පාදකයන්ගේ බාණ්ඩ තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි මේක එකකින් අවසන් නොවී මේක අපි මේ අවුරුද්ද පුරාවටම මේක කටයුතු ගමන ආරම්භ වෙනවා. මේකට අපි පෞද්ගලික අංශයේ දායකත්වයක් අරන් තිනවා. ගුඩ් මාකට් කියන දේශීය නිෂ්පාදක එකතු කිරීමේ ඒ සන්නාමයත් අපි මේ අපේ වැඩසටහනට එකතු කරගෙන තියෙනවා. ඉතින් මේකේ වෙළඳ ප්‍රදර්ශනයකට සමගාමීව මේක ඇතුළෙම ඔයගලන්ට තියෙනවා අපි අපේ දේශීය අපි උදාහරණයක් ගත්තොත් මැටි කර්මාන්තය, ලාක්ෂා කර්මාන්තය ඒ සියලුම දේවල් අපි මෙතන ඔයගල මෙතන එන පුද්ගලයන්ට ඩිමොන්ස්ට්‍රේෂන් එක නැත්තම් ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එකම ව්‍යවසායකයන් නව ව්‍යවසායකයෙක් වෙන්න කැමති අයට මෙතන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරී වෙළඳ කුටියට ආවොත් ඒගොල්ලන්ට කොහොමද ඒකේ මූලික අධිරවල් ටික ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් තියෙනවා. ඒත් එක්කම මේකේ වැඩමුළු කීපයක් අපි වෙනදා වගේ නැතුව අපි අපේ කොවිඩ් අසගත තත්ත්වය තිබ්බත් සෞඛ්‍ය ආරක්ෂක නීති පිළිපදමින් අපි ඒ විදිහ වැඩමුළුත් සංවිධානය කිරීමේ සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර ඔයගලන්ට neda.gov.lk කියන වෙබ් අඩවියෙන් ගන්නත් පුළුවන්. ඒත් එක්කම neda Facebook පිටුවලිනුත් අපි මේක දැනුවත් කිරීමේ වැඩසටහන යනවා. ඉතින් මම මේ සංකල්පයේ මම හිතන්නේ ගරු විමල් අමාත්‍යතුමාගේ සංකල්පයක්. ඉතින් මේ සංකල්පය පිළිබඳ වැඩිදුර විස්තර ගරු අමාත්‍යතුමාට මම ආරාධනා කරනවා පැහැදිලි කරන්න. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ මීට පෙර අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය ජනගත කිරීම සිද්ධ කළා දැනට සති කිහිපයකට පෙර. ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමය යටතේ තිබෙන මේ රටේ නිෂ්පාදන සහ මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය ඉදිරියේදී ලබා ගැනීමට නියමිත මේ රටේ නිෂ්පාදන සඳහා පුළුල් වෙළඳපොළ අවකාශයක් නිර්මාණය කර දීම අපේ අමාත්‍යංශයේ සතුව තිබෙන එක්තරා වගකීමක්. ඒ වගේම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ආයතනයක් හැටියට ඒ කාර්යභාරයට විශේෂ ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා.
එයනුව තමයි අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත සහ ඉදිරියේදී එම සන්නාමය ලබා ගැනීමට නියමිත දේශීය නිෂ්පාදනවලට වැඩි ආකර්ෂණයක් වැඩි වෙළඳපොළ අවස්ථාවක් ඉල්ලුමක් නිර්මාණය කර දීම වෙනුවෙන් ඒවා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම ට්‍රේඩ් ෆෙයාර් එක එම නැත්නම් අලවි සැනකෙළිය කිව්වොත් නිවැරදි සංස්කෘතික අංගෝපාංගත් සහිතව සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව නාගරික ජනතාවට මේ රටේ දේශීය නිෂ්පාදන ඉතාම ප්‍රමිතියෙන් ඉහළ දේශීය නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අවකාශයක් අවස්ථාවක් නිර්මාණය කර දීම තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් ෆෙයාර් එකේ ප්‍රධාන වගකීම වෙලා තිබෙන්නේ. අද අපිට පේනවා අපේ රටේ දේශීය නිෂ්පාදකයන් දැනට රජයේ අනුගමනය කරමින් තිබෙන ඇතැම් විදේශ රටවල නිෂ්පාදන ලංකාවට ඉවබ්බවන් නැතුව ගෙනීම වලකාලීමේ ප්‍රතිපත්තිය හේතු කොටගෙන ඉතා විශේෂ උනන්දුවකින් සහ උවමනාවකින් අපේ රටේ නිෂ්පාදනය දේශීය නිෂ්පාදනය විවිධ අංශවල ඉහළ ගැමින් තිබෙනවා. මීට පෙර අවදානයට ලක් නොවුණු අංශවලට අපේ ස්වදේශික ජනයා අවදාන යොමු කළ තිබෙනවා. නව විශ්වාසයකින් නව උද්‍යෝගයකින් ඒ නිෂ්පාදන නිපදවීමේ කාර්යයට ඔවුන් අවතීර්ණ වෙමින් තිබෙනවා. ඒ අයගේ ඇති වී තිබෙන උනන්දුව තවදුරටත් ශක්තිමත් කරන්න ඒ උනන්දුව තව උද්‍යෝගිමත්ව වඩවාලන්න හේතුවක් වෙනවා මේ මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් ෆෙයාර් එක. ඒ නිසා අපි මේ රටේ විශේෂයෙන්ම කොළඹ නාගරික ප්‍රදේශවල ජනයාට පමණක් නෙවෙයි රටේම ඉන්න ජනතාවට අපි ආරාධනා කරනවා මේ මාසයේ 13 14 කියන දින දෙකේ පැවැත්වෙන මෙම මාර්ගයේ පැවැත්වෙන පදනම් ආයතනයේ ඉදිරිපස මාර්ගයේ පැවැත්වෙන එම වෙළඳ ප්‍රදර්ශනයට වෙළඳ සැනකෙළියට පැමිණෙන්න එමගින් අපේ දේශීය නිෂ්පාදකයාව දිරිගන්වන්න ඔවුන්ගේ නිෂ්පාදනවල තිබෙන වටිනාකම උරගා බලන්න ඒ වගේම ඒ ප්‍රවර්ධනයට මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත සහ අනාගතයේම සන්නාමය ලබා ගැනීමට නියමිත දේශීය නිෂ්පාදකයන්ව දිරිගන්වීම සඳහා ඔබේ යුතුයකම හා වගකීම ඉටු කරන්න කියලා අපි තා ඕනෑකමින් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ ගැන මුකුත් ප්‍රශ්න නැද්ද? හොඳයි නම් බොහොම ස්තුතියි.